මහජන කොමිසන් සභාවේ නියුත් මහතුරුන්ගෙන් සහ පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසර ඉල්ලනවා. ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ගොවි ජීවිතය පිළිබඳව කාරණාවලදී කොහොමද අපේ වෙළඳාම පිළිබඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී කටයුතු කරන්න කියන පිළිබඳව අදහස් දැක්වීම පිළිබඳ දායකත්වයේ ලබා දීම පිළිබඳව මම මේ පළමුවෙන්ම කියන්නට ඕන කාරණයක් තියෙනවා. අපේ රටේ ගොවි පවුල් 18 ලක්ෂක් සංඛ්‍යාලයකින් ගත කරලා තියෙනවා. 174ක් ගොවීන් ඉන්නවා. ඒකෙන් 154ක් වී ගොවීන්. අනිකුත් සෙසු අය තමයි 120ක්. එතකොට අක්කර යුද්ධයට පෙර අක්කර කුමරු අක්කර 20 ලක්ෂයක් වගා කළා. යලමහ දෙකන්නේදී මේක අඩු වැඩි වුණා. ඊළඟට යුද්ධෙන් පස්සේ අක්කර හෙක්ටයර් වලින් මම අර කිව්වේ මේ අක්කර යුද්ධයට පස්සේ හෙක්ටයර් 10 ලක්ෂයක්. ඒ කියන්නේ අක්කර 20 ලක්ෂයකට වැඩි. එතකොට දැන් වෙනකොට මේ ඇතිවෙච්ච සංවර්ධන ක්‍රියාවලිය තුල විශේෂයෙන් යලමහ දෙකන්න 960ට පෙර වගේ අපි වගා කළේ අහස් ජලයෙන් බොහෝ විට මේ මහ වැව් පුරවගෙන ඊළඟට ඒ වාරි ජලය යලටත් ප්‍රයෝජනට ගත මාස්කන්නේ වහින වැස්සේ. හැබැයි ලොකු සංවර්ධන ව්‍යාපෘති ආවට පස්සේ අපි බලාපොරොත්තු වුණ අපිට ආණ්ඩුවෙන් හැමකින්ම පැහැදිලි කළා කන්න තුනක් වගා කරන්න පුළුවන් කියන එක. හැබැයි අද වෙනකොට මොරගහ කන්දත් හැදුනට පස්සේ දැන් මින්නේරි ව්‍යාපාරය ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගත්තොත් කවුඩුළු වැවත් ගිරිතලේ වැවත් වතුර දුන්නේ නැහැ ගිය මහේ. දැන් මේ වෙලාවේ වතුර දීලා බෙත්මෙ ක්‍රමයකට තමයි මින්නේරි ව්‍යාපාරියත් එගොඩපත්තුවත් ක්‍රියාත්මක කරන්නේ. ඒකෙන් අපි විශ්වාස කළා, දැන් අද විශ්වාස කරනවා, විශේෂයෙන් මේ මහා ජලාශය ඉදිකිරීම වලට කරපු උදව්වල ප්‍රතිඵලය මේ ගොවිතැන නගා හිටුවීම නෙමෙයි, යටිතල පහසුකම්, ඒ කියන්නේ කර්මාන්ත සඳහා විදුලිය ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වුණේ. ඊට පස්සේ වෙන අතුරුඵලයක් හැටියට තමයි ගොවිතැන සඳහා ජලය නිකුත් කරේ කියන එක. තව උදාහරණයක් තමයි ත්‍රිකුණාමලයේ ඉඳිකලා පිටිකම්මල, ප්‍රීමා පිටිකම්මල. මේ පිටිකම්මලට ජීසුමක් අස්සම් කරා මින්නේරි වැව යටතේ අනිවාර්යයෙන්ම ගොවිතැන අතහැරලා වතුර දිය යුතුයි ඒ පිටිකම්මලේ නඩත්තුව සඳහා. එතකොට කන්තලේට මේ වතුර නිකුත් කළා. කන්තලෙන් තමයි බට දාලා අරන් යන්නේ ත්‍රිකුණාමලයට. ඒ නිසාම අපි අවුරුදු ගණනාවක් මින්නේරි ව්‍යාපාරයේ සහ කන්තලේ ව්‍යාපාරයේ ගොවිතැන අඩාල කරන්නට හේතු වුණා. අපි මේ සඳහා දිසාපත්තුමා ඇතුළු ඉංජිනේරුවරයාගෙන් පැහැදිලි කරාම එතුමාලා පැහැදිලි කළා මේක ගිවිසුමක්. ඒ ගිවිසුම අනුව ගොවිතැනට වතුර දෙන්නේ ප්‍රීමා පිටිකම්වලට අවශ්‍ය වතුර සම්පත දුන්නට පස්සේ පමණයි කියන. ඉතින් මේක නිසා ලොකු අරගලයක් ඇති වුණා මේ ජනපද ව්‍යාපාර තුළ. ඒක පරම්පරා දෙකක් අතර අපේ වැඩිහිටියෝ ඒකට පළවෙනි ආරම්භ කළා. දරුවෝ හැටියට අපිට මේක සඳහා 2000 උපවාසයකට පවා යන්න සිද්ධ වුණා. මේ එක උදාහරණයක් විදිහට ගත්තොත් මේ ආපු ප්‍රතිපත්ති මත ගොවි ජීවිතයට ඇතිවෙච්ච දැවැන්ත විනාශයකට හේතු වෙච්ච කාරණා. අනිත් එක තමයි මේකේ මූලය හොයා ගත්තොත් අපි දන්නවා 1960 දශකයේ තමයි හරිත විප්ලවයේ විදිහට, ඒ කියන්නේ එදා පැවතුච්ච සාම්ප්‍රදායික කෘෂිකර්මය මහා විප්ලවයක් බවට විනාශයක් බවට පරිවර්තනය කරන්න ලංකාවට උපාය උපදෙස් දෙන්නට ආවා ඇලෙක්සැන්ඩර් මූම කියලා විද්‍යාඥවරයෙක්. මෙතුමා ගෙනාවා පෝට් පදනම සහ රොක්පෙලර් පදනම කියන ඇමරිකාවේ බ්‍රිටන් වුඩ් වල ආරම්භ කරපු 1944 ආරම්භ කරපු මේ ගිවිසුම් ප්‍රකාරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවේ උපත එතනින් සිද්ධ වෙන්නේ. ඒ සඳහා ලෝකයට ආධාර දෙන වැඩපිළිවෙලක් හැදුණා. ලංකාවට ඩී.එස්. සේනානායක මහත්තයා ඉන්න වෙලාවේ මේක ආවා 53. නමුත් එතුමා මේ කාරණේ එහෙම නැත්නම් මේ ආපු මූමාගේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. එයා එතුමා කිව්ව සරල උදාහරණයක් හැටියට උඹලගේ හරකා ගෙන් එහෙම නැත්නම් ෆෝඩ් ට්‍රැක්ටරෙන් හානියකට කිව්වේ කෙටි කතාන්තරයක්. උඹලගේ හරකා ගොම දාන තැනක් නැහැ. උඹලගේ හරකාගේ කිරි ගන්න බුරුලක් නැහැ. උඹලගේ හරකා තනකොළ කන කටත් නැහැ. නිසා මට ඒ සැලැස්ම වැඩක් නැහැ කියන එක කිව්වේ. හැබැයි 60 මූම නැවත ආවා, මේ වැඩේ ක්‍රියාත්මක කරා. අපි කවුරුත් එදා අපේ තාත්තල පවා IR රට තායිවාන් කියන V වර්ග දෙක භාවිතා කරලා අපේ පාරම්පරිකව අස්වැන්න නෙලපු ගුණ, ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න වර්ග අයින් කරලා
අපි අර කියන කෘෂිකර්මයට අවතීර්ණ වුණා. ඒ සඳහා තියුණු සියලු මාණ්ඩු මේ දක්වාම මේ ක්‍රියාපිළිවෙත විවිධ යෝජනාවන් යටතේ ක්‍රියාවට නැගුවා. අද එහි ප්‍රතිඵලය කෙටියෙන් කිව්වොත් අපි දැන් අස්වැන්න 93 ඉඳලා නෙලනවා. මේ අස්වැන්න එකක් තමයි මේ පොළොවට දරාගත නොහැකි දරුණු විස රසායනයන් භාවිතාව. ඊළඟ එක තමයි අපිට පෙන්නපු කෘතීම පොහොර වර්ග 3 NPK. මා කියන්නේ නැහැ මේ මූලද්‍රව්‍ය නැතුව මේක කරන්න බැරි වෙයි කියන එක. හැබැයි ලෝකයේ විසින් මේ වැරදි කෘෂිකර්මයේ හෙළිදරව් කළා. විශේෂයෙන් ඇමරිකාවේ ආරම්භ කරපු ඇමරිකාවේම රේචල් කාසන් කියන විද්‍යාඥවරිය පොතක් ලිව්වා. දැන් අද ලංකාවේ සිංහල පරිවර්තනයේ තියෙනවා. වසන්තයේ නිහඬ කළා මේ කෘෂිකර්මයෙන් කියන එක. එයා වසන්තයේ නිහඬය කියලා තමයි මේ පොත ලිව්වේ. ඒකේ කියනවා එදා භාවිතා කරපු මේ වර්ග නිසා අද පසට ඇති වෙලා තියෙන විනාශය මෙහෙමයි කියන එක. ඒකේ අද අපි භුක්ති විඳිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පහුගිය 93 94 අපි කෘෂිකර්මයට ගෙනාපු ඒ දැවැන්ත කෘෂිකර්මයේ කරපු එකේ ප්‍රතිඵල හැටියට ලොකු ණයකරුව බවට පත් වුණා ගොවියෝ. ඒ නිසා බැංකු විසින් ගොවියෝ අත්අඩංගුවට ගත්තා. මේ ගැනීමට පෙරහිව ගොවියෝ විසින් ප්‍රතිචාර දැක්වුවේ තමන් ගෙනාපු වහ බෝතලේ ඉතුරු ටික බීලා මිය ගියා. 150ක වගේ සංඛ්‍යාවක් මැරෙන මොහොත වෙනකොට මේ සඳහා හඬක් නගන්නට පුළුවන් වෙච්ච නිසා ඒ ප්‍රශ්නේ එළියට ගන්න අපිට පුළුවන් වුණා. ලංකාවේ කෘෂිකර්මයේ විපත සිද්ධ වෙන්නේ මේ කරපු වැඩපිළිවෙලේ වැරදි කෘෂිකර්මයේ ප්‍රතිපත්තිය නිසා කියන එක. හැබැයි මේක එළිදරව් කරපු නිසා කෝටි 600ක ණයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අහෝසි කළා. පිළිගත්තා මේ වැඩේ වෙනස් බවට අපි පරිවර්තනය කරනවා මූල්‍ය අරමුදුල එක්ක සාකච්ඡා කරලා කියලා. හැබැයි 94දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 96දී ලෝක බැංකුව විසින් නිර්දේශයක් නිකුත් කරනවා. ඒ නිර්දේශයේ තියෙන්නේ කුඩා ඉඩම් පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. ඊළඟට ජලය වෙළඳ පොළඹවට පරිවර්තනය කළ යුතුයි. ඉඩම් වෙළඳ පොළඹවට පරිවර්තනය කළ යුතුයි. ලංකාවේ කුඩා ඉඩමකින් විශේෂයෙන් වීවගාව අසාර්ථකයි. වීවගාවට ලෝකයේ තියෙන හාල් වලින් මේක පෝෂණය කළ හැකි, පිටි වලින් මේ රටට ඒවා ආනයනය කරගන්න පුළුවන්. ඒ නිසා අපනයන කෘෂිකර්මයකට යා යුතුයි. ඒ නිසා ඒගොල්ලෝ යෝජනා කරනවා මෙලන්, ඇස්පරගස්, බටානා, ඒ බේබිකෝන් මේ වගේ විශාල අපනයනය කරන්න පුළුවන් කෘෂිකර්මයක සැලැස්මක්. හැබැයි මේ හැම එකක්ම වඳ බීජ. අනිත් කාරණේ අපිට අතීතයේ තියුණා හොඳ සංස්කෘතිය. මා කියන්නේ මේ ඔක්කොම මහා මේ සියලුම සැලැස්මක් අත වුණා කියලා. නමුත් මේකෙන් ගත හැකි බොහෝ දේවල් අනාගතයට තියෙනවා. ඒ තමයි පාරම්පරික බීජ වර්ගවල තියුණු ගුණාත්මක භාවය සහ ඒවැය තියුණු ජීව පැවැත්ම. ඒක වඳ නැහැ. ඕන කෙනෙකුට තව කෙනෙකුගෙන් අරගෙන වගා කරලා තවත් පරම්පරාවක් ආරක්ෂා කරන්න පුළුවන් බීජ වර්ග සම්පතක්. මේ බීජ සම්පතම මේ වඳ බීජයක අහෝසි වුණා. අද ලංකාවේ ඉතාම අමාරුවෙන් හොයාගන්නට තියෙන්නේ බොහෝ බීජ වර්ග අතුරුදහන්. ඒක එක හේතුවක් තමයි අර බීජ වගා කරාට පස්සේ ඒවත් එක්ක පරාග වෙනකොට මේ බීජවලටත් වඳභාවය එනවා. මේවා අපි ආණ්ඩුවලට පැහැදිලි කළා. හැබැයි ආණ්ඩුවලින් යෝජනා කරන්නේ ලංකාවේ සාගින්න නිවන්නට නම් මේ කෘෂිකර්මය ඇතුල් කරගත යුතුයි කියලා. හැටේ කරපු එකේ ප්‍රතිඵලයේ ඊළඟ ප්‍රතිඵලයේ අද අපි භුක්ති විඳිනවා. අද ඒ කරපු ආධාර උපකාරයටත් කෘෂිකර්මය නගා සිටුවීමට කරපු ක්‍රියාවලියේ අද වෙනකොට ලංකාවේ බෝ නොවන රෝග වල ප්‍රධාන මරණ සංඛ්‍යාව දවසකට 300ක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා. ඒ 300ක් වලලන්න වෙන්නේ අර කියපු කෘෂිකර්මය කරපු පදනම් තියුණු ප්‍රදේශ තුල. විශේෂයෙන් උතුරු මැද කලාපයේ බදුල්ල, දැන් අද පත්‍රයේ තියෙනවා බදුල්ල 1691ක් වක්බඩු රෝගෙන් මිය ගිහිලා තියෙනවා කියලා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2012 සෞඛ්‍ය ඇමති අද ජනාධිපතිතුමා එතුමා අවසානයේදී, ඒ කියන්නේ 2010 ඉඳලා මේ වார்த்தාව හඟවාගෙන හිටියා. සංවිධාන විසින් හෙළිදරව් කරාම 2012 මේක එලි කරා. ඒකේ කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේත් පොළොන්නරුවත් බදුල්ලෙත් ජනගහනින් 3/5කට වක්බඩු රෝගය කියලා. මේවා මේ සංඛ්‍යා ලේඛන වලින්ටත් වඩා වෙනස් විදිහකට මා දකිනවා. හේතුව තමයි අද වෙනකොට ඉතාම දරුණුම රෝගය අද ප්‍රදේශයේ වක්බඩු රෝගය. ඊළඟ එක පිළිකාව. ඊළඟට වඳභාවය, නිල්දරු උපත්, මලදරු උපත්, ගබ්සාව මේ ජනපද ව්‍යාපාර තුල වැඩියෙන් ක්‍රියාත්මක
මූුණ දෙන ගැටලුවක් හැටියට සෞඛ්‍ය පැත්තින් තියෙනවා. ඊළඟක තමයි මේ නයිටජන් සහ පොස්පේට් පොටෑස් භාවිතාව කිරීම තුළ අද කෘෂිකර්ම දෙපාර්මේන්තුවත් පිළිගන්නවා පස මිය යාමින් පවතිනවා කියලා. එක එක හේතුවක් තමයි කෘතීම පොහොර භාවිතාව තුළ මූලද්‍රව්‍ය 17ක් වගේ අවශ්‍යයි සාකයකට, විශේෂයෙන් මේ වී වගාවේදී ඒක පැහැදිලි කරන විද්‍යාවේ. මේකෙන් පොටෑස් සහ පොස්පරස් දාන්න ගියහම මේ වර්ග දැම්මහම මොලිබිනම් සහ සින්ක් කියන ලෝහ මූලද්‍රව්‍ය අතුරුදහන්. ඒ නිසා අද වෙළඳපොලේ අපිට කියනවා දෙපාර්තමේන්තු වලින් ගන්න කියලා මේවා භාවිතා කරන්න අවුරුද්දකට සැරයක් කිලෝ එක ගන්න කියලා. එතකොට මේ වැරදි කෘෂිකර්මයේ වෙච්ච විකෘතිය ප්‍රකෘති අබ්බවට පත් කරගන්න මේ කියන කෘෂිකර්මය තුළ බැහැයි කියන එක දැන් ඔප් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කළා, ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව පිළිගත්තා මේක පාරිසරික කෘෂිකර්මයකට මේ රට අවනත විය යුතුයි. ඒක තුළ මේ කියන විපත් අවම කරන්නට පුළුවන්, මේ කියන ලෝකේ භාවිතා කරපු තහනම් කරපු රසායන වර්ග මේ රටේ අයින් කරන්න ඕන. ඒ සඳහා තියෙන වෙළඳ ගිවිසුම් අහෝසි කරලා පිළිගත හැකි සෞඛ්‍ය සම්පන්න භෝග වගාවකට අවතීර්ණ විය හැකි තියෙනවා කෘෂි රසායන ද්‍රව්‍යයන්, මේවා භාවිතාවට අරගත යුතුයි කියන එක. ඒ වගේම පසේ ජීව ගතිය සංරක්ෂණය කරන්නට ඒ කාබනික මට්ටම දියුණු කරන්න අද දෙපාර්තමේන්තුවත් පිළිගන්නවා මේ ක්‍රියාවට භාවිතා කළ යුතු කියන එක. අපි ඒ නිසා යෝජනා කරනවා ආණ්ඩුවට මේක පැහැදිලි කළා. මම මේ කොමිසම ඉදිරියේ පැහැදිලි කරන්නේ ලංකාවේ කෘෂිකර්මය සඳහා මේ මහා දැවැන්ත මේ රටට බත දෙන මිනිස්සු හැටියට අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ සඳහා පිළිගත හැකි විධිමත් පාරිසරික කෘෂිකර්මයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි කියන එක. අනිත් එක තමයි ලංකාවේ අධ්‍යාපනයේදී ඉස්කෝලේ කැඩටින් ඉඳලා තුවක්කුව ගන්න උගන්වන අධ්‍යාපනයක් තියෙනවා. ඒක විධිමත් විදිහට දෙනවා. ඊළඟට සූපශාස්ත්‍රයට අධ්‍යාපනය පාඨමාලා තියෙනවා. මේ ඕනහයකට පාඨමාලා තියෙනවා. මේ රටේ පස සංරක්ෂණය කරන, එහෙම නැත්නම් මේ රටට බත සපයන ගොවියගේ අධ්‍යාපනය දියුණු කරන්න අධ්‍යාපන වැඩපිළිවෙලක් නැහැ. ඒක තියුණු ටිකක් ඉස්කෝලෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා මා යෝජනා කරනවා පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා යන විධිමත් අධ්‍යාපන පාඨමාලාවක් කෘෂිකර්මයට අවශ්‍යයි කියලා. ස්තුතියි. පැහැදිලිවම මහවැලි කඩිනම් ව්‍යාපාරයේ ඒ විද්‍යාඥයෝ කරපු ඉදිරිපත් කිරීම වැදගත් කියන එක අද පැහැදිලි. අද ගොඩපත්තුවට එහෙම නැත්නම් වැලිකන්ද බල ප්‍රදේශයෙන් තුලට ගියහම පැහැදිලි වෙනවා ඒ ගොවීන්ට තමන්ගේ ගොඩ ඉඩමට වතුර ටිකක් නැහැ. අර හදලා තියෙන කොන්ක්‍රීට් ඇල තුල කිසිම එළියේ තියෙන වතුරත් මේක ඇතුළට එන විදිහට තමයි ඒ යාන්ත්‍රණය හදලා තියෙන්නේ. අනිත් එක තමයි ගොඩ භෝග වගාවකට සහ ලිඳක වතුර ටිකක් ගන්න බොන තැනක නැහැ. වකුගඩුව ආසාදනයේ ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මේ කාරණය. වැඩිම රෝගීන් ඉන්නේ මේ පැතිවල. ඒ නිසා මේ සංවර්ධනයේ වැරදි පැත්තක් ක්‍රියාවට වුණා කියන එකයි පැහැදිලිනේ. වතුරවල ප්‍රධාන ඉලක්ක වුණේ ගොවිතැනටම නෙමෙයි, එයාලාගේ අපනයන කෘෂිකර්මයක බලාපොරොත්තු තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක කරේ. හැබැයි ඒකට ඇච්ච වෙච්ච හඬ නිසා ඒවා අකුල ගන්න සිද්ධ වුණා. නමුත් తాවකාලිකයි. අද ඔබතුමාලට බලන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අක්කර 3500 2500 දීලා තියෙනවා. දැන් අක්කර 35000ක් විතර ගණනය කරනවා. අපි ගිය ආණ්ඩුවෙත් මේක පැහැදිලි කරලා මේ ආණ්ඩුව යටතේ සජීව මහත්තයා අපි ගිහිල්ලා තොරතුරු ගත්තා. එහෙ තියෙනවා වැව් යටතේ ඒ වගේ දහස් ගණන් ඉඳන් දීපුවා. ඉතින් මේකද අපි අහන සංවර්ධනය. මේවා ගොවියන්ගේ කුඩා ඉඩමකට දිය යුතු ඉඩම් මේ. ඒක තමයි පිළිගත් සම්ප්‍රදාය. හැබැයි මේකෙන් බැහැරව තමයි ආණ්ඩු කටයුතු කරන්නේ. පැහැදිලිවම කිව්ව මං අහන්නේ ඒ වගාවට මේක නැවත කෙරෙන්නේ යුතුයි. ඒ විතරක් නෙමෙයි මම කියවලා දෙන්න අහහ
පුත්තලමෙන් මේ දානන්දකුව සියා විශාල වශයෙන් ඉන්දියාවේ ගේනවා. එතකොට ඒක බක්ක. මොකද ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. දැන් මේසේ 1016 මහරජ වාර්තා බලනවා අපි වී නිෂ්පාදනය ආඩුවේ. එක්තරා හටුකට ආරිලා හේද දැන් 16. එතකොට මේකට හේතු වශයෙන් සමහර ඉදිරිපත් කරන තත්ත්වයක් තමයි. අර විකල්පයක් නැතුව මේ කුෂකතාව නැවැත්. එක දෙක කුෂකතාව නවත්ත. නැවැත්වීම නිසා මේක සිද්ධ වුණා නම් අන්න හාල්ගේනකොට ඉන්දියාවේ හාල්ගේ ඒකේන හාල් වල තියෙන වල සේරම පාවිච්චි කර මේකට ඔබතුමා මොකක්ද දක්වන මම කියන්නේ පැහැදිලිවම ලෝකේ පිළිගත්ත කුඩා ඉඩමක සංරක්ෂණය තමයි වැදගත් වෙන්නේ කියන එක. කුඩා ඉඩමක් තමයි නඩත්තු කරන්න පුළුවන් සහ පරිසරයට හිතකර ගොවිතැනක් මේකේ ක්‍රියාවටංග. ඒක අතීතෙත් අපි හොයලා බැලුවම පැහැදිලි. ඊළඟ දැන් අද කියනවනේ කැන්ඩියන් ගාර්ඩන් කියලා ලෝකෙම පිළිගන්නවනේ නුවර තියෙන වන වගාව. දැන් අපි කියන්නෙම මේ වල්නාශක නැතුව මම දැන් අවුරුදු 5ක් කන්න 10ක් මේ ගොවිතැන කරන කෙනෙක්. ඒ නිසායි මම මේකේ අත්දැකීම කියන්නේ. මේ එකක්වත් නැතුව අපිට වගා කරන්න පුළුවන්. අපිට ගහනවා නම් අපිට රසායනයන් තියෙනවා හදා ගන්න පුළුවන්. ඒක පරිසරයේ කිසිම දෙයකට හානියක් නොවන ඒවා. ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒක මේ කුඩා ඉඩමකදී හදා ගන්න පුළුවන්. ඒක එක පැත්තක්. අනිත් එක තමයි මේ නවීන් මහත්තයා කියන තේ වගාවේ ලංකාවේ තේ වගාවෙන් 60% කුඩා ඉඩම්. අද ලෝකේ හොඳම තේ වලට යන්නේ කුඩා ඉඩමක වගා කරපු තේ. මේ ගොවියට තමන්ගේ තනකොළ ටික කිරිහරකත් එක්ක තියෙන සම්බන්ධ වීමත් එක්ක සංරක්ෂණය කරන මේක අදන් බලන්න යන්න පුළුවන් ගාල් එහාට ගියාම ඊළඟට 140ක තියෙන මහා පරිමාණයක් කෙනා තමයි මේකට මේ යෝජනා කරන්නේ. එයාගේ එකට හොඳ යෝජනාවක් තියෙනවා. අද පුත්තල් මේ මේ නුව මේ හපුගම හප් අර ලොකු කන හපුතලේ හපුතලේ අක්කර 60ක වගාව ඒ වගේ දාලා තියෙන ගොවියෝ 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පාරිසරික තේ වගාව කරන්නේ ලෝකයේ තියෙන ඉහළම ලංකාවේ භාවිතා කරන්නේ නැහැ ලොකුම ඉල්ලුමක් තියෙනවා ලෝකයේ. මේක අත්දැක බලන්න පුළුවන්. මම කියන්නේ නියම ව්‍යාපෘති හැටියට පළමුව මේ අභියෝගය ජය ගන්න මේවා ක්‍රියාවට නැගු හැකි. හැබැයි ඒවා නෙමෙයි මේ රටේ පාලකයන් සහ මේ තියෙන සමාගම් එක එකතු වෙලා කරන්නේ. ලෝකයේ මේ සමාගම් ඇවිල්ලා ලෝකයේ ආහාර අතින් සුලව කරේ නැහැ ඕනම රටක මේ තියෙන්නේ මේ 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 මේවා ක්‍රියාත්මක කරන්න ලෝකයට ආපු CIA එකේ නියෝජිතයෙක්. අද ඔහු පාපොච්චාරණය කරනවා ලෝකේ රටවල් වලට ඇවිල්ලා කරපු විනාශකාරී වැඩ. පාලකයෝ අරගෙන පාලකයන්ව ඝාතනය කරමින් මේ කෘෂිකර්මය කරන්න ක්‍රියාත්මක නගපුවා. ඉතින් මේකද අපි ඉල්ලන්නේ. ඒ නිසා මම කියන්නේ මේ කුඩා ඉඩම් මේ ගොවියට මේ කියන දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් අපි දැන් තනකොළ කපනවා මැෂින් එකේ. මගේ ළඟ හිටපු අසල්වාසි ගොවිය අක්කර 5ක් කරන ගොවියෙක් ඉන්නේ හිඟුරක්ගොඩ. මේ ගොවියගේ අපිට චෝදනා කරා මේක නැවැත්තුවා කියලා. හැබැයි දැන් ඒ ස්තුති කරනවා තමන්ගේ කිරියරක් ටික නඩත්තු කරනවා මේ තනකොළ ටික දවස් එකමාරෙන් කපලා ඉවර කරනවා රුපියල් 1500 යාට ගියේ. ඉතින් මේ වගේ ඒවා කළ හැකි. හැබැයි මේවට උදව් නොකර මේ කියන විනාශය දැන් මම තව එක උදාහරණයක් සමාවලා ඉල්ලනවා. පැසෙස්ට් කියන තෙලක් ගෙනාවා මේ තෙල ගහලා තිනවා ඒ ලේබලෙම මේක භාවිතා කරාට පස්සේ අපි ගහන්නේ ටැංකි 9ක් වගේ අක්කරයකට ඒ කාලේ මේ මේ මේවා ගැහුවාම ඒ ටැංකි 9ක් ගැහුවාම හිතන්න අවුරුදු දෙකමාරක් කන්න 5ක් අල වර්ග වගා කරන්න එපා කියලා කියනවා. ඇයි මේ වෙන්නේ? ඒ පසේ මේක සංගටක ඇති වෙන අපිට ඇහැට පේන්නේ නැහැ ජලයට කොච්චර මේ අවුන්සියක් වගේ දාලා ටැංක් එකේන ගැලුම් තුනකට දිය කරන්නේ. එතකොට මේකෙන් අවුන්ස 9ක්නේ වැටිලා තියෙන පොළොවට. එතකොට මේ පොළොවේ මේවා එන්නේ නැහැ. තව එක උදාහරණයක් තමයි දිලීර නාශක භාවිතා කරාට පස්සේ ඒ පිදුරු වල බිම්මල් ගන්න බෑ. ඉතින් මෙහෙම බැලුවහම මේකේ විනාශය දීර්ඝ කාලීනව කොයි වෙගෙ එයිද? අද ඒක තමයි අපි වකුගඩුව හා පිළිකාවෙන් නෙලන්නේ. ස්තුති. ඔව් පැහැදිලි උමා ව්‍යාපෘතියේ ඇද මම එක සරල උදාහරණයක් කියන්න. ඒ උමා ව්‍යාපෘතිය ජනතාවගෙන් අහලා කරන වැඩක් නෙමෙයි. අද ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ලිං හිඳිලා බිම් ගෙවල් වලව පුපුරලා මේ කිසිම සැලැස්මක් නැති කරපු දෙයක ලොකු විපතක් දැන් ඉඳලම මුහුණ දෙනවා. ඊළඟ වර්ෂාවත් එක්ක ඇති වෙන නායයන් එක්ක අපි ඛේදවාචක ගණනාවකට ඉදිරියට ගිය කන්නේත් මුහුණ දුන්නා. මේ සැරෙත් එහෙම එක ප්‍රතිඵලය තමයි නෙලන්නේ. මේවැ කිසිදු ආපසු වැලීමක්වත් ඉදිරි සැලැස්මක වැඩපිළිවෙලක්වත් නැහැ කියන එක තමයි අපි දකින්නේ. ඒවා සඳහා විද්‍යාඥයන්ගේ පැහැදිලි මතයක් අරගෙන කරන්න පුළුවන් නම් මේවා වැදගත්. මේ යෝජනා ක්‍රියාත්මක නැගී යුතුයි. හැබැයි මනුෂ්‍ය ජීවිතය සහ සත්ව සම්පත සහ සාක සම්පත අවධානයට අවධානමට ලක් නොකර